piscina. මොකද්ද සීන මේ නැතිච්ච වැඩේ තේරුම? Sorry madam. තිබා වැඩිකමට කවද්ද සීන මේ ගොඩේ ගති හදාගන්නේ? මේක විනයක් තියෙන තැනක්. මම මේ ළමයිගේ ඩිසිප්ලින් හදන්න කොච්චර මහන්සි වෙනවද කියලා සිහින මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ. ඕගොල්ලෝ මේ වගේ හැසිරෙද්දි මං කොහොමද ළමයිගේ විනය හදන්නේ? ආ? අනේ මං දන්නේ. ටැලන්ට් එක තිබ්බට මොකද? කඩේ යන වැඩේට ඇරෙන්න පියන් වැඩේටවත් ගැලපෙන්නේ නැහැ. කොහොමද සුදුහාමිනේ ඔයාට මේව නෙවෙයි ඇත්ත කියලා තේරුම් කරන්නේ? මට තේරෙන්නේ නැහැ. කවදා ඔයා මේ දේවල් තේරුම් ගනීවිද කියලා සුදුහාමිනේ? මගේ අප්පච්චිට ඇත්තටම ආදරය කරා නම් වාට කවදාවත් ඔය ලියුම් පුච්චනවා තියා පුච්චනවා කියන වචනවත් කියන්න බෑ. මට දැන් හිතෙනවා නැන්දල කියපු කතාව ඇත්ත වෙන්න ඇති කියලා. ඔව්. මට දැන් මේ කතාව විශ්වාස කරන්න සිද්ධ වෙනවා. ඔයා තමයි මගේ අප්පච්චි මරා ගන්න ඇත්තේ. ඔයා දැන් හදන්නේ මේ විදිහට මාවත් මරලා දාන්න. මොකද මායි අප්පච්චිනේ වාගේ ජීවිතය අපායක් කරේ. දැන් ඔයාට ඕනේ අප්පච්චි මරුවා වගේ මාවත් මරලා දාලා මේ අපායෙන් නිදහස් වෙන්න. සාරංගට මා පන්දල දීලා හත දීලා මා මරලා දාන්න නැතුව පුරාත් එකේ මා මරලා දාන්නකෝ අපි.
සිහිනමට නිකමටවත් කිව්වේ නෑ මැඩම්. එයා කැම ටයිම් එකේ එළියට ගිහිල්ලා බඩගින්න ඉඳලා එන්න කියලා. අඩුම තරම් එහෙම කිව්වනම් මං එයාටත් එක කැමරයක් ගන්න සල්ලි දෙනවනේ. දැන් ඔය ගැන කතා කරන්න එපා කැති. ඔයා ඔය ගැන කතා නොකර ඉන්නවා නම් තමයි හොඳ. සිහින මං ඔයාට කිව්වේ කන්න පුළුවන් කෑම එකක් ගේන්න කියලා. ඔයා මේ මොකද්ද ගෙනත් තියෙන කෑම එක? අනික ඒක ගෙනාවෙත් හොඳටම පරක්කු වෙලා. මැඩම් බල්ලා බල්ලා ගන්න පුළුවන් හොඳම තැනින් කෑම එක අරගෙන ආවේ. ඇත්තට? එහෙනම් ඔයාට මේ කන්න පුළුවන් ඇතිනේ. මෙතනින් වාඩි වෙලා මේ කෑම එක කන්න. කැති ඔයා සිහින මේ කෑම එක කනවද කියලා ඔතන ඉඳන් බලන් ඉන්න ඕනේ. මැඩම් මං කාලා නින්නේ. ඔයා කාලා දාවේ නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මෙතනින් වාඩි වෙලා කෑම එක කන්න. වඩින්. මට කන්න පුළුවන් කෑම එකක් නෙමෙයිනේ මේක. කන්න. මං කිව්වේ ඔයාට දැන් ඉතින් කන්න. ඕක තමයි අපේ මැඩම්ගේ රිටර්න් එක. මන්නම් කෑමකේ වරදක් නැහැ. ඔයාගේ වරදක් නැති නිසා තමයි මැඩම් ඔයාටම වාඩිලා කන්න කියලා කිව්වේ. එනකට මැඩම් බඩගින්නේ නේද? මම ඒව දන්නේ නැහැ සිහින. ඔයාට කිව්ව දේ කරන්න. නැත්තම් මටත් බැරි වෙයි ඔයාව බේරගන්න. ඔය උදේ ඔයා කෝල් එක ආන්සර් කරේ නෑ නේද? අන්න ඒකට හම්බෙච්ච රිටර්න් එක තමයි ඔය. අපේ මැඩම්ට කාට හරි රිටර්න් එකක් දෙන්න ඕන වුණොත් එයා බඩගින්න ඉඳලා හරි කමන්නේ ඒ රිටර්න් එක දෙනවා. මන් නපුරු විදියට ඔයාට කතා කරේ. එහෙම නැතුව ඉතින් මේ දේවල් ඔයාට තේරුම් කරලා දෙන්න බෑනේ. මගේ ආදරේ පොඩ්ඩක් අත වෙනස් වෙලා නැහැ. ඔයා වෙනස් වෙන්නේ නැතුව ඉන්නවා නම් මේ මිලිතාන්ට ඉස්සර වගේ මාට ආදරේ පුතේ. මොකද උනේ විනිත? හරි වැඩේනේ කේතකි. මට කෙල්ලට සැරෙන් කතා කරන්න උනානේ. පව් කියලා හිතෙනවා. නැතු ඉති වෙන කරන්න දෙයක් නැහනේ. එයා අර අමරගේ පිස්සුලියුන් සේරම විශ්වාස කරගෙන ඉන්නේ. අනේ මන් දන්නේ නැහැ විනිත. මේ මනුස්සයා මැරිලත් කරන්නේ මට වද දෙන එක. ඔයා කලබල වෙන්න එපා. එයා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි සාරංගව මැරි කරන්න හිතාදාගන්න.
ඉදිරි පණිඩත් කියනවා කියන්නේ ඔයාලා. මොකද්ද මිස් ජයවර්ධන? සර් ඔයාගේ පඩියෙන් වැඩිපුර රුපියල් 5000ක් කපා ගන්න තීරණය කළා. මං ගියා ඔයා බලන්න. එතකොට තව ස්ටෝස් වලින් ඇවිල්ලා. ඇයි මේ? එයා මට වැඩිපුර ගාණක් දෙලා මං එපා කියපු නිසා. ඔයාලට ඒක ගන්නවා නම් තාමත් ඒකට අවස්ථාවක් තියෙනවා බිකෝ. ඇයි මේ මෝඩ විදියට හැසිරෙන්නේ? මට අපච්චි වැඩිපුර දෙන සල්ලි ඕනේ නැහැ මිස් ජයවර්ධන. මම බයයි ඒව ගන්න. මොකද ඒ වෙලාවේ පොලී කීයද කියලා මන් දන්නේ නැහැ නේ. අනිත් එක ඔවා අපිට වියදම් කරන ලිස්ට් එකට දැම්මොත් මුළු ජීවිත කාලෙම ඔවා ගෙවන්න වෙනවා. දුක් විඳ විඳ. ඊට වඩා හොඳයි මම මේ විදිහට දුක් විඳගෙන අමාරුවෙන් හරි ජීවත් වෙන්නේ. දන්න එක දෙයයි ඒ ඔයා හරිම අවාසනාවන්තයෙක් කියලා. ඔයා මදාරා වගේ රත්තරන් කෙල්ලෙක් වයි නැති කරගත්තේ. මදාරාගේ ආදිරිය ගැන නම් මන් දන්නේ. ඒත්‍යාගේ ඇක්ටික් ගැන මම හොඳට දන්නවා. මට පේන්නේ මෙයාට අනංගය විදලා. දැන් මෙතන කියාගන්න විදිහක් නැතුව බොරු රණ්ඩු හදාගෙන කියන සරින් සරි. ෂී. මෙයා අපච්චි ඉස්සරහම චොර කරලා දාන්න විදිහ කුළුවට එන්නෙම නැහනේ.